අමරසනායක සහෝදරයා ලන්ඩනේ ඉතාමත්ම සාර්ථක සංචාරකයෙක්. ලන්ඩනේ ශ්‍රී ලාංකිකයෝ සිංහල දෙමළ මුස්ලිම් හැමෝම එකතු වෙලා බොහොම විශ්වාසයෙන් එතන පෙළගෙන හිටියා. ඒ සඳහා වෙච්ච ප්‍රචාරකවර ටිකක් ලන්ඩන් වල ඉන්න අපේ සහෝදරවරු අපේ හිතවත්තු කරා. දැන් විශේෂයෙන්ම අලුත් තාක්ෂණය පාවිච්චි කළා. ඒතොර ඒවා සමාජ මාධ්‍යවල තිබුණා ප්‍රචාරක ආකෘති. ඒවා තිබුණ සමහරට ලන්ඩන් වල තියෙන අර තට්ටු දෙකේ බස් වල ඩබල් ඩෙකර් බස් ලස්සන බස් ඒවැයේ අනු සහෝදරයාගේ රූපේ ස්ටිකර් කරා වගේ එකක් හදලා. ඇත්තට ස්ටිකර් කරලා නෙවෙයි මේක, මේ අර AI තාක්ෂණයෙන් කරන්න පුළුවන් වැඩක්. දැන් සාමාන්‍ය මේ ළමයිත් දන්නව කරන්න පුළුවන් කියලා. ඒතොර එහෙම තිබුණා. සමහර ගොඩනැගිලි වල පින්තූර අරගෙන ඒ ගොඩනැගිල්ලට මේ පින්තූර දාලා හදලා තිබුණා ප්‍රචාරක ආකෘති. ඇත්තම ගොඩනැගිල්ල කරවුඩ් ගහලා නෙවෙයි, ඇත්තම බස් එක ස්ටිකර් කරලා නෙවෙයි. හැබැයි මේක තේරෙන්නේ නැති ආණ්ඩුවේ ලොක්කොයි සමුජ ජනපාලයේ ලොක්කොයි පාර්ලිමේන්තුවේ දී කෑ ගන්න පටන් ගත්තා. මෙන්න කෝටි ගණන් සල්ලි විදන් කරනවා, අමරට කොහෙන්ද සල්ලි බස් ස්ටිකර් කරලා කියලා ලන්ඩන් වල. ඉතින් කල්පනා හිතන්නකො, ලන්ඩන් වල එහෙම බස් ස්ටිකර් කරන දෙනවද ඒ රටේ? ඒගොල්ලෝ තමයි ලංකාව වගේ කියලා. එහෙම දෙන්නේ නැහැ, එහෙම කරන්න බෑ. අඩු ගන්න එහෙම එකක් තේරෙන්නේ නැති මිනිස්සු තමයි රටක් ඉල්ලන්නේ. මේ අලුත් තාක්ෂණ ගැන කතා කරනවා, කතා කරනනම් මොකද්ද අලුත් තාක්ෂණය ගේන්න? ඒ වුණාට අඩු ගානේ AI තාක්ෂණය පාවිච්චි කරලා මේ જાති කරන්න පුළුවන් කියලා වත් අඩු ගානේ තේරුම් ගන්න ඒ જાතිව ඕන් තරම් කියුවා. ඊට අමතරව අපිට මතකයි පවසල් ඔය මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයයි තව කීප දෙනෙකුයි පාර්ලිමේන්තුවක් ගෙනාවා, ටිකට් එකක් ගන්නලා පෙන්නුවා මාලිමාව සල්ලි හොයනවා කියලා. මොකද්ද මේ දිනේට ගා? ඉතින් මොකද්ද ප්‍රශ්නේ? අපි ජාති ජනපලිය හදන්න කලිනුත් ගත්තොත් මතක මට මතකයි 1978 ඉඳලම හැම මේ දිනයකටම අපි ටිකට් ගහනවා. මොකද ටිකට් ගන්න අපට බස් දෙන්න සජිත් වගේ අර ජාවාරංකාරෝ නැහැ, පොන්සේක මහත්තයා කියපු වර්ගයේ වෙන කවුරුත් ඇත්තෙත් නැහැ. අපට බස් දෙන්න මේ දිනේට එන්න ආණ්ඩුවක් ඇත්තෙත් නැහැ. දැන් පහුගේ මේ දිනේට එහෙමනේ එක්සත් ජාතික පක්ෂ කට්ටියට බස් දෙන්නේ ආණ්ඩුවෙන් ළංගම බස් ටික. හරින් කිව්ව ප්‍රසිද්ධියෙන් ළංගමින් බස් ටික හම්බෙයි, ඕගොල්ලන් ඉතින් නැගලා එන්න. බස් එකට බෝතල් කීපිකුත් වැටේ උඩින්. එහෙම තමයි ගේන්නේ. හැබැයි අපිට එහෙම නැහැ, අපි සල්ලි හොයාගෙන බස් ගන්න ඕන, බස්වල කුලිය ගෙවන්න ඕන. එතකොට මොකද කරන්නේ? අපි ආධාර පත්‍රයක් ටිකට් එකක් මුද්‍රණය කරලා අපේ සමාජිකයන් අතර දෙනවා. ඒගොල්ලෝ තමන්ගේ කොට්ටාසෙන් තමන්ගේ ප්‍රදේශෙන් තමන්ගේ ගමෙන් එන බස් එකට බස් කුලිය ගෙවන්න ඒ ටිකට් එක විකුණලා සල්ලි හොයාගන්න. මොකක්ද කියන ප්‍රශ්නේ ඉතින්? මේක උස්සන් වෙලා එන ප්‍රශ්නයක් වගේ පෙන්න මේ හොරකම් කරපු හරිද හොයාගන්න පැත්තන සල්ලි හම්බ කරපු කට්ටිය. ඉතින් මේ වැන්ද ජනතාව රවට්ටන්න හදන්නේ? අඩු ගන්න එහෙම එකක් තියෙනවා. බිමේ ජනතාව දන්නවා ඒගොල්ලන්ට ඊනා ඕක. මොකද අපි ඒගොල්ලෝ ගාවට යන්නේ ටිකට් එකක් අරගෙන රුපියල් 100ක් ගන්න 200ක් ගන්න. ඉතින් ඒ જાතියව කියනවා.